ශාක කප්පාදුව සිදු කරන්න. දැන් අවුරුදු දෙකක් අපි මේ අමාරුවේ මේ ගහ හදලා ඇයි මේ කප්පාදුවක් කරන්නේ? මොකද නැත්තම් මේ අමාරුවෙන් හදාගත්ත ගහ ඇයි ඉතින් අපි මේ කපලා දාන්නේ? සාමාන්‍ය මේ ගස්වල අපි බලන්න ඕන මේ ගස්වල තියෙනවා මැරිච්ච අතු. එහෙමත් ඒ වගේම තමයි ගහට අනවශ්‍ය අතු තියෙනවා. මොනවද අනවශ්‍ය අතු කියන්නේ? දියරිකිලි කියලා જાතියන් මේ තියෙන ඇවිල්ලා දියරිකිලි ඇවිල්ලා තියෙනවා. ඒ අතු අපි ගහට අයින් කරන්න ඕන. මොකද ඒව කරන්නේ ශාකයේ ආහාර ටික ගබඩා කරගෙන ඉන්නවා විතරයි. අපිට නිෂ්පාදනයක් දෙන්නේ නැහැ. අපිට මේ ගහෙන් ඕන ගෙඩියක්නේ. ඒ වගේම තමයි මේ ගහේ මැරිච්ච අතු. මැරිච්ච අතු තියාගෙන ඉඳලා වැඩන්නේ අපි ඒක අයින් කරලා දාන්න ඕන. ඒ වගේම තමයි අපි ඉස්සර අපේ ගෙවල් වල දොරන් ගස් කොහමද? ඉනිමගක් තියන ඕන දොරන් ගිරිටි කඩා ගන්න. මොකද මේ උස වැඩි. ඒ හින්දා අනිවාර්යෙන් ගහේ අපි උස පාලනය කරගන්න ඕන. අපිට නඩත්තු කරගන්න පුළුවන් උසකට අපි මේ ගහ හදා ගන්න ඕන. ඒ හින්දා අපි මේ උදාහරණයක් විදිහට බලමු. මේ ගහේ දියරිකිලි විදිහට ගත්තොත් මේ ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා. අපිට මේ අත්තට අවුවක් වැටෙන්නේ නැහැ. හේවනේ අත්තත් මේ හොඳට හැදිලා තියෙනවා. හැබැයි මේ අත්තෙන් අපිට ලොකු අස්වැන්නක් ගන්න බෑ. ඒ හින්දා අපි මේ අතු කරන්නේ ගහ මුලින්ම කඳට ආසන්නෙම කපලා අපි ඉවත් කරනවා. මේ දියරිකිලි. මේ වගේ අපිට මේ අස්වැන්නක් ගන්න බෑ. ඊළඟ එක තමයි අපිට ඇතුලේ බැලුවම පේනවා ගහේ සමහර අතු තියෙනවා. ඒ අත් එකට කවදාවත් මේ හිරු එළිය වැටෙන්නේ නැහැ. මොකද දොඩම් ගහේ ආහාර නිෂ්පාදනයේට කොළවල තමයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. පත්‍රවලින් තමයි ඒ ආහාර ටික නිෂ්පාදනය කරන්නේ. හැබැයි පත්‍රවලට ඉර එළිය වැටෙන්නේ නැත්නම් ඒ කොළේ කවදාවත් ආහාරයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. ගහේ තියෙන ආහාර ටික අරගෙන ඉන්නවා විතරයි. ඒ හින්දා අපි ඒ හිරු එළිය වැටෙන්නේ නැති අතු ටිකත් මේක ඇතුලේ ඉවත් කරලා දාන්න ඕන. දැන් මේ ගත්තොත් මේක ඇතුලේ මේ පොඩි පොඩි අතු තියෙනවා. මේවට හිරු එළිය වැටෙන්නේ නැහැ. අපි ඒ අතුන් කඳට ආසන්නෙම අයින් කරලා දානවා. මේ අත් අපි කොතනින්ද කපලා අයින් කරන්න ඕන? අපිට ඕන නම් උස වැඩි කියලා මෙතනින් කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් කපන්නත් පුළුවන්. මේ වගේ ස්ථානකින් කපන්නත් පුළුවන්. දැන් මේ වගේ තැනකින් කැපුවොත් කොහොමත් අපිට ඒත් උස වැඩි. ඒ හින්දා අපි මේකේ පල්ලෙහෙන් එන අතුත් බලලා මේ වගේ ස්ථානකින් මේ අත් ඉවත් කරනවා. එතකොට එතනින් අපිට මේ ගහේ උස පාලනය කරන්න පුළුවන්.